මේ පහදිලුවම ආණ්ඩුව මුල ඉඳන්ම ඡන්දේ තියන්න කැමැත්ත එකෙන් නෙමෙයි ඉන්නේ දැනුත් අපිට ඒක පේනවා මොකද ඡන්දේ තියෙනවයි කියලා ආණ්ඩුවේ දේශපාලන අධිකාරියෙන් සහයෝගයක් ලැබෙනවයි කියලා අපිට පේන්නේ නැහැ මොකද පළාත් පාලන ඇමතිවරයා තවම පළාත් පාලන ආයතන ටික විසිරුවා හැරලා නැහැ ඒක විසිරුවා හරින්නේ නැතුව තමයි නාම යෝජනා බාර ගන්න යන්නෙත් කොමිසමේ තීන්දුව අනුව මංගිතනවා ඒක විශ්වාස හරින්නේ නැතුවත් ඉන්නේ ආණ්ඩුව ඒ කියන්නේ මේ ඡන්දෙට ආණ්ඩුව ලෑස්ති නැහැ කියන එක තමයි. ඔය ඉතින් ඒගොල්ලෝ මේ ආර්ථික අර්බුදය ගැන මේ රටේ මුදල් නැමැතිකම ගැන කියනවා. නමුත් අපිට පේනවා ආණ්ඩුව ඇත්තටම හුඟක් දේවල් වලට පෞගිය අයවැය මුදල් වෙන් කරගත්තා. හරි අපි දැක්කා දැන් පෙට්‍රෝලියම් එකේ බෝනස් කෙවල තියෙනවා. එයා ලංකාවේ එකේ බෝනස් කෙවල තියෙනවා. හරි අනිත් පැත්තෙන් විදුලි බිල වැඩි කරනවා. හරි ජනතාවට බර දානවා. ඇහුවොත් කියනවා මුදල් නැහැ කියලා. ඉතින් මේ ආයවැයන්ගොත් විශාල ප්‍රතිශතයක් ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂයට වෙන් කරගෙන තිබෙනවා. ඉතින් ඒ බලනකොට ආණ්ඩුවේ උමනාවල් වලට මුදල් තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්නත් වැරදි පූර්වාදර්ශ නොදී ඉන්නත් මේක පවත්වන්න ඕන ඡන්දයක්. ඒක નિયමිත වෙලාවට ඒක පවත්වන්න. පොහොට්ටුවත් සමග ජනතාව ඉන්නවනම් එතුමාල කරන්න ඕනේ බය නැතුව ඡන්දය තියෙන එකනේ. එතුමාගේ ගිහිල්ලා ඒගොල්ලෝ නාම යෝජනා බාර දෙනවා මුදල් බඳිනවා පොහොට්ටුවේ කාර්යාලයේ ප්‍රවෘත්ති සාකච්ඡා තියලා කියනවා ඡන්දේ පවත්වන්න නෙමෙයි වෙලාවක් නෙමෙයි මේක කියලා. ඉතින් මොකද්ද මේ විහිළු කතා? ඉතින් ඔච්චර හයියක් කියනවනේ. ඉතින් බය නැතුව ඡන්දේ ප්‍රකාශ කරලා මේ පළාත් පාලන ආයතන ටික විසිරුවා හැරලා ඡන්දේ තියන්න පුළුවන්. ඇයි තවම මේක විසිරුවා හරින් නැතුව ඉන්නේ? ඒගොල්ලෝ ඡන්දේ තියන්න අකමැති හින්දා. දුවේ දන්නව ඇතිනේ වැරද්ද ඇයි සර් මහත්තයා රට ඉඳලා සල්ලි එවන්නේ උන්දියල් හරහානේ රට සල්ලි මෙහෙම එවන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර් මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා ඒ නිසා වැදගත් විදියට උපයන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්